समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स च सारणीय धम्मातीति सद्धावंत कारुणिक पिन्नतुनि सैम दिनाम सूदानम वन्ने महाकारुणिक धर्मराजानन वहन्से लोवट सेनसिल्ल पिनिस देशना कुट वदाल वटिना दहम पदयक काले पमनिन श्रवने करान्नटाई पिन्वत हम दिनागे मपेक्षाव बलापुरुत्तुव इतिं अदमे धर्म देशना वही दायकत्ते बार अरगन कटेतु करान्ने पीजीएन अमल करुणारत्न पुतुनुवन एतुलु ये पिन्वत पौले हेम दिना तमाई अद मे धर्म देश ना भी दायकत्व बार अरगन कटयुतु करान्ने इतिं पिन्वत अमल करुणारत्न महात्मा एतुलु ये पुतुनुवन एतुलु हेम दिनाटम मे कुशलय उतुम धर्म अवबोधे पिनिसम वीवा केन आशिंसनेन अपि मे धर्म देश नाव श्रवणे करमु පින්නතුනි අද ධර්මදේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගත්තේ සාරාණීය ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක සූත්‍ර පාඨයක් මේ සාරාණීය ධර්ම කියලා කියන්නේ සිහි කටයුතු ධර්ම ඇත්තටම කෙනෙකුට බොහෝම උපකාර වෙනවා මේ ධර්ම සසර දුක්ගිනි නිවාලන්නට සුගතිගාමි වෙන්නට හැම දෙයකටම බොහෝම උපකාරක ධර්මයක් මේ උපකාරය ලබන්නේ නැතුව අපිට නිවන් දකින්න බෑ සසර දුක්ගිනි නිවා ගන්න පුළුවන් කමක් නෑ එහෙනම් අද මේ කියලා දෙන දේශනාව ඉතාම වටිනවා ඒක පින්නතුලට ශ්‍රවණය කරගෙන යනකොට බොහෝ සෙයින් තේරෙයි अने साराणीय धर्म कुछर वाटी किला पिन्न तो साराणीय धर्म हया बुद्रजन हंसे देश पलवनीकमाई मेत्ता काय कर्म दिवनीक मेत्ता वाक कर्म तुंगन मेत्ता मनोकर्म हतरवेन तमंट लिया विदाहदागन परिहरणे क्रीम බෙදාහදාගෙන අනුභව කිරීම ඊළඟට පින්නතුනේ පස්වෙනි එක තමයි සමසීලයෙන් යුක්ත වීම හයවෙනි එක සමදිත්තියෙන් යුක්ත වීම ඇත්තටම මේ කාරණා හය පින්නතුනේ බොහෝම උපකාර වෙනවා අපි නැවත නැවතත් කියනවා නිවන් පිණිස සුගතිගාමී පිණිස හැම යහපත් දෙයකටම මේ කියන සාරාණීය ධර්ම ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඒතර පළවෙනි සාරාණීය ධර්ම තුන අපි ගත්තොත් මේ මෛත්‍රිය ගැන තියෙන්නේ.
මෙත්තා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පින්නතුනි මෛත්‍රිය කියන එක අපි සාමාන්‍යයෙන් අර අහලා 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 ඒකේ වටිනාකමක් එච්චර අපට දැනෙන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා බොහෝ දෙනා මේ මෛත්‍රිය වැඩි ගණන් ගන්නේ නැහැ මම මේකට පුංචි කතාවක් කියලා මේ දේශනාව ආරම්භ කළොත් හොඳයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය අබුද්ධෝපපාද කාලවල සමහර කර්මවාදීව තාපසවරු බුද්ධ ශාසනය නෙවෙයි ඒ අය හිත දියුණු කරලා ධ්‍යාන උපදවලා අභිඥා ඇති කරගෙන එයාට පොබ්බේ නිවාස කියන ඥානය උපදවා ගන්න අවස්ථාව තියෙනවා ඉතින් මේ අය ඒ වගේ විශේෂ ඥානයක් උපදවාගෙන අපායට ගිහිල්ලා බලනවා නිර්සත්තු පිළිබඳව ඉතින් අපායේ ඉන්නවා වැරදි වැඩ කරපු අයත් වැටලා ඉන්නවා හැබැයි මේ අයට පේනවා අපාය හොඳ වැඩ කරපු මිනිස්සුත් ඉන්නවා ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නකොට හොඳට දන් දීලා තියෙනවා සමාජ මෙහෙවර කරලා තියෙනවා බොහෝ සෙයින් හොඳ වැඩ කරපු මිනිස්සුත් අපායේ ඉන්නවා දැන් මේකට මේක ලොකු ප්‍රශ්නයක් ඊළඟට දිව්‍ය ලෝකයට යනවා දිව්‍ය ලෝකයට ගිහිල්ලා බලනවා හොඳ වැඩ කරපු මිනිස්සුත් ඉන්නවා බොහෝ සෙයින් හැබැයි නරක වැඩ කරපු මිනිස්සුත් ඉන්නවා මනුස්ස ලෝකයේදී කිසි දානයක් දුන්නේ නැහැ කිසි සමාජ මෙහෙවරක් මොනවත් යහපත් දෙයක් කළා නැහැ හැබැයි දිව්‍ය ලෝකේ ඉන්නවා දැන් මේගොල්ලන්ට පේන දෙයනේ කාය කර්ම වාක් කර්ම පේනවා මේගොල්ලන්ට හැබැයි මනෝ කර්ම පේන්නේ නැහැ ඉතින් මේ අය මනුලෝකට ඇවිල්ලා මතයක් හදනවා ඔය හොඳ කරත් නරක කරත් ඒක ඉබේ සිද්ධ වෙන එකක් අපාය දිවි ලෝකේ යන අය හොඳ කරා කියලා යන දිව්‍ය ලෝකයකුත් නැ නරක කරා කියලා යන අපායකුත් නැ කියලා මතයක් එනවා දර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අයට පේන දේ හරි දිව්‍ය ලෝකේ ඉන්නව නරක වැඩ කරන මිනිස්සු කරපු මිනිස්සු අපායේ ඉන්න හොඳ වැඩ කරපු මිනිස්සු උන්වහන්සේ වදාරනවා මහණෙනි මේකට හේතුවක් තියෙනවා පින්නතුනේ දැන් බලන්න මේ මනුලව ඕන තරම් කුසල් කරන මිනිස්සු ඉන්නවා දන් දෙනවා පන්සල් හදනවා නොයෙක් නොයෙක් පින්කම්මයි හැබැයි එහෙම පින් කරගත්තා කියලා අපිට කියන්න බෑ දිව්‍ය ලෝකෙම යනවා කියලා එකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම මහා ලොකු කුසල් කරන අය මෙත් සිත නැති අය බොහෝ සෙයින් දැන් බලන්න අද කාලේ වුණත් උදේ පින්කම් කරන පොඩ්ඩ හිමිහි වෙන්න බෑ කියන් තියනවා එතකොට මේ මෙත් සිතක් නැති කම නිසා ඒ අවසාන මොහොතේ ඒ ද්වේෂේ ව්‍යාපාදේ නිසා එයාට දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව වැඩි මේ චේතනාවමනේ කර්මය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ දැන් බලන්න අර කුසල් ගොඩාක් කෙරිලා තිබ්බත් අවසන් මොහොතේ මොනවා හරි දෙයකට යාගේ හිත දූෂිත වෙනවා. ඉතින් අපාය වැටෙනවා. ඉතින් අර අවිඥාලාභී තාපසවරුන්ට අර පේන්නේ මොකද්ද හොඳ වැඩ කර ටික පේනවා. හැබැයි මනසේ ක්‍රියාකාරීත්වය පේන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා හොඳ වැඩ කරත් අපාය යනවා කියලා. දැන් බලන්න මේකට හොඳ උදාහරණේ තමයි අශෝක අධිරාජ්‍යයා. අශෝක අධිරාජ්‍යයා හොඳ පින්කම් කරපු කෙනෙක් නේ. පින්කම් කියලා කියන්නේ කුසල් කරා පුදුම විදිහට. දැන් මේ බුද්ධ ශාසනයට වැඩියෙන්ම ප්‍රත්‍යයෙන් උපකාර කරලා තියෙන දායකයා කවුද? අනාථපිණ්ඩික සිටුමාද? නෑ. එතුමා වියදම් කරේ 54 කෝටියක්. නමුත් අශෝක අධිරාජ්‍ය වේදම් කරලා තියෙන 96 කෝටියක්. එහෙනම් මේ තා බුද්ධ ශාසනයට මෙච්චර වියපහදම් කරපු රජ කෙනෙක් පහළ වෙලා නැහැ. දායකයෙක් පහළ වෙලා නැහැ. හිතන්න 84,000ක් ධර්මස්කන්ධයට 84,000ක් විහෙර විහාර හදනවා කියන්නේ පුංචි වැඩක්ද? ඔය සංගායනා ටික ගත්තාම දැන් තුන්වෙනි සංගායනාව තාම ප්‍රබල සංගායනාවක් මේ සංගායනාවේ ප්‍රධාන දායකත්වයේ දරුවේ මෙතුමා
එතකොට මෙච්චර බුද්ධ ශාසනයට පහර වෙලා හිටපු අංක එකේ දායකයා මම එහෙම කිව්වේ මෙච්චර ප්‍රත්‍යෙන් උපකාර කරලා නැහැ කවුරුත් නමුත් මෙතුමා අන්තිමට මොකද වුනේ මෙච්චර පිං කරගෙන පින්නතුනි මෙච්චර පිං කරගත් රජුරවන්ට හේතු දෙකක් සිද්ධ වුණා කිය ධර්මයේ විශේෂයෙන් පරණ පොත්පත්වල පෙරණි පොත්පත්වල සඳහන් වෙනවා අශෝක අධිරාජ්‍යයට අන්තිම මොහොතේ දැන් මෙයා දන් දෙන්න හුරු වෙලා තියෙනවා දන් දෙන්න හුරු වෙලා ඉන්න මේ රජුරවන්ට අන්තිම මොහොතේ දන් දෙන්න උවමනා වෙනවා හැබැයි කමාත්‍යවරේ කිටියා රජුරුව මේ දන් දෙනවට කැමති නෑ එහෙම ඉන්නවනේ දැන් ගෙවල් වරුණත් සමහරවිට බිරිඳ පින් කරනවට ස්වාමි පුරුෂයා කැමති නැ කේන්තියෙන් ඉන්නවා මේ අමාත්‍යවරයාත් රජුරුව කෙරෙහි බොහොම කේන්තියෙන් හිටියි හැබැයි අශෝක අධිරාජ්‍යයා මහා ප්‍රබල රජ කෙනෙක් කෝටි ගණනාවක ජනතාවට නායකත්වයේ දීපු කෙනෙක් රජුරුවන්ට විරුද්ධ හුස්මක්වත් ගන්න කාටවත් බෑ ඉතින් මේ අමාත්‍යවරයා මේක යටපත් කරගෙන හිටියා මොකක් කියන්න යන්නේ හැබැයි ප්‍රබල තරහක් තිබුණා මේ රටවාසීන්ට බෙදන්න නැතුව මේ ශාසනයට මේ දානේ නැත්තම් මේ පින්කම් කරනවා වියදම් වියපැහැදම් කරනවා කියලා ලොකු කේන්තියක් තිබුණා ඉතින් රජුරෝ හොඳටම දුබල වෙච්ච වෙලාවේ රජුරවන්ට කතා කරගන්න බෑ බාගට කතා කරන්නේ ඒ වෙලාවේ දන් දෙන්න යමක් කිල්ලුවා එතකොට මෙයා කියනවා දැන් ඉතින් දෙන්න තියෙන දේවල් ඔක්කොම දීලා ඉවරයිනේ දැන් දෙන්න දෙයක් නැහැ දැන් ඔබතුමාට තින් අයිතිය තියෙන නෙල්ලි පළුවක් වගේ කොටසක් තමයි කිව්වා. හොඳටම කේන්ති ගියා. මේ මිනිස්සයා කොහොමද මට මෙහෙම කියන්නේ? මට හයිය හත්තිය තියෙන කාලේ පොදුම බයිකින් වැවුල වෙන හිටු මෙනියා. කියලාද කේන්තියක් ගියා. මේක වෙනවනේ. මෙච්චර පිං කරත් මෙච්චර කුසල් කරත් මේ මහා රජ කෙනෙක් නේ ප්‍රබල රජ කෙනෙක් අර මාන්නයත් එක්ක කේන්ති ගියා. තේසිතින් කලුරිය කළා දින හතකට හරි දුගතිගාමි වුණා බලන්න පින්නතුනි අශෝක අධිරාජ්‍යයට එහෙම වුණා නම් අපිට කොහොම වෙයිද නේද එහෙමනම් මේ මෙත්සිත කියන එක බොහෝ දෙනා මේක හඳුනගෙන නැහැ මෛත්‍රී සහගත සිත දියුණු කරනවා කියලා කියන්නේ අපට සුගතිගාමි වෙන්න තියෙන ලොකු අවස්ථාවක් ඒකනේ අර මේ බාහිර තාපතවරු දිව්‍ය ලෝකයට කියලා බලනකොට සමහරව වැරදි කරලා තියෙනවා. නමුත් දිව්‍ය ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ දන් දීලා නැහැ, කරදර මිනිසුන්ට කරදර කරලා නොඑක් ප්‍රශ්න. නමුත් අන්තිම කාලේ අනේ මේ හැම දිනාටම සානුකම්පිතව යාගේ හිත දියුණු කරලා තියෙනවා මෛත්‍රියෙන්. බලන්න ඒකේ විපාක හැටියට දිව්‍ය ලෝකයේ ගිහිලා ඉපදිලා තියෙනවා. එහෙමනම් දැන් පින්නතුලට දැනෙනවා ඇති මේ මෛත්‍රිය කියන එක කොච්චර වටිනවද කියලා. තථාගතයන් වහන්සේ මේ පින්කම් පිළිබඳව දේශනා කරලා ওই දාන පිළිබඳව ආනිසංස වාර පැහැදිලි කරලා උන්වහන්සේ වදාරනවා මෛත්‍රී සිතට එක මොහොතක් ඒ වගේම කිරි ටිකක් දෝන කාලේ මෛත්‍රී සිත පුරුදු කරනවා නම් एक आन संसानी मकरांड बै बुध पसे बुध महारहतान महान से वा मोला महादान देन वट वा उदयट बात नैल सी आई दवालट बात नैल सी आई रेट बात नैल सी आई मे दान देन वट वा अर गवे किरीटी का दोन काले मैत्रीस्त पुर्दु करना असुरसना गहन मोहते हर मैत्रीस्त पुर्दु करना एक महत्फलाय महान संसाई किर देशना कला एम पिन्नतुने दें अभी मे इंदगन सुपत्वे वा दुखे वा निरोगी वा कि गतागत क्रीम निवे मैत्री किल ज्ञान एक मेत्ता वा काय कर्म तो मैत्री सीता तेन मनुष्य खवदावत मधुर मराय काय मुल वेरद ප්‍රාණඝාතයෙන් වළකිනවා අදත්තාදානයෙන් වළකිනවා
කාමිත්‍යාචාරයෙන් වළකිනවා. ඇයි? මෛත්‍රිය නිසා. මෛත්‍රිය තියෙන කෙනෙක් මදුරෙක්වත් මරන්නේ නැහැ. මෛත්‍රිය තියෙන කෙනෙක් අනුන්ට මහා ගින්දරක් දෙන සොරකමක් ගැන කරන්නේ සොරකමක් ගැන හිතන්නේවත් නැහැ. කාමයේ වරද හැසිරීමක් පිළිබඳව හිත යොදන්නේ නැහැ. අන්න කාය කර්ම. කයින් හැම වෙලෙම හැම දිනාටම සෙත්පතමින් තමයි කටයුතු කරන්නේ. වාක් කර්ම. ඉතින් මෛත්‍රියෙන් හැම වෙලෙම ආදරයෙන් ගෞරවයෙන් අන් අයට කතා කරන කෙනාට බොරු කියවේද? කේලම් පරුස වචන හිස් වචන මුකුත් නැහැ. එයා වචනේ බොහෝම පිරිසුදු වචනය පාවිච්චි කරන්නේ. ඇයි? මෛත්‍රිය තියෙනවනේ. ඒතර වචනේ මුල් වෙලා වැඩි කරෙන්නේත් නැහැ. සිත මුල් වෙලා වැඩි කරෙන්නේත් නැහැනේ. ඇයි? ඉතින් මනෝ කර්ම තියෙනවනේ. ඉතින් මෛත්‍රියෙන් ඉන්න කෙනාට කොහොමද ව්‍යාපාද ආදී ඇති වෙනවද? නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට බලන්න අපි නොසිතුවාට මෙත්තා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පුරුදු කරනවා කියලා කියන්නේ. එයා පරම සීලවන්තයි. සිත බොහෝම පවිත්‍ර වෙච්ච කෙනෙක්. හිත පිඟිච්ච කෙනෙක්. මෛත්‍රියෙන් පිඟිච්ච කෙනෙක්. එහෙමනම් මේ මනෝ කර්මයේ විශේෂයි. ලෝකේටම සෙත්පතපතා ඉන්නේ. කිසි කෙනෙකුට හානියක් පතන්නේ නැහැ. හානියක් ගැන හිතන්නේවත් නැහැ. බලන්න මෛත්‍රියේ තියෙන වටිනාකම. ඉතින් එහෙමනම් පින්නතුනි මේ මෙත් සිත කියන එක ඥානෙම කරන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ මෙත් සිත පැතිරුවාද? දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කොච්චර මෛත්‍රී කළාද? බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, මහණෙනි මම මේ දේවදත්ත දිහා මේ දේවදත්ත තෙරුන් දිහා තරම් මම වෙන කා දිහාවත් බල්ල නැහැ. කියන්නේ හැම වෙලෙම උන්වහන්සේ බැලුවා පිහිට වෙන්න. වෛද්‍යවරයෙක් අසාධ්‍ය රෝගයක් පිළිබඳව එයාගේ වාර්තා පරීක්ෂණ වාර්තා පිළිබඳව නිතර නිතර විමස විමස බල බලා ඒ රෝගියා ගොඩ දාන්න බලනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාරනෝ මම මෙච්චර වෛරී සහගත දේවදත්ත දිහා තරම් වෙන කිසිම කෙනෙක් දිහා බල්ලා නැහැ කියනවා. එතකොට බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ මෙත් සිත මාතා යතා නියම් පුත්තං අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන සෙනෙහවන්තකම වගේ හැමෝටම මෛත්‍රිය පුරුදු කරන්න ඕන. දැන් බලන්න පින්නතුනි දරුවෙකුට තියෙන ලොකුම හයිය මොකද්ද? දරුවෙකුට තියෙන ලොකුම හයිය ඇඬීම. එයාට බඩගිනි වුණත් අඬනවා. ඒ වගේම මල පහ කරගත්තත් අඬනවා. ඊළඟට කැමති දේ නොලැබෙනකොටත් අඬනවා. රස්නයක් දැනුණත් අඬනවා. එයාගේ අවිය තියෙන ඇඬීම. ඉතින් කොච්චර ඇඬුවත් අම්මා තාත්තා කොහොම හරි විශේෂයෙන් අම්මා ඒ දරුවා නලවනවානේ. දැන් ඔන්න අම්මා දරුවා බලා ගන්නකොට ඔන්න දරුවා මල පහ කර ගන්නවා. අම්මට කියෙන් තියනවාද? අම්මා ඒකත් ඉතින් සුරතල් සිනහවකින් තමයි ඒක අයින් කරන්නේ. ඒ දරුවා ඒ මල පහ තැන් තැන් වල ගාගත්තොත් ඒත් ඉතින් අම්මා විහිළුවක් කර කර දරුවා සුරතල් කර කර තමයි අර වැඩේ කරන්නේ. එයා දන්නේ නැති නිසානේ. අන්න ඒ වගේ මෛත්‍රීසිත පතුරවන්න කියනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේවදත්තට කරේ හිකමනි. උන්වහන්සේ දැක්කේ අනේ ලදරුවෙක් මේ. ලදරුවෙක් කියලා උන්වහන්සේ දැක්කේ. උන්වහන්සේට වෙන දෙයක් සිතුනේ නැහැ. ලදරුවෙක් නොවේනම් මේ ලෞතුරා බුද්ධ රාජ්‍ය බලාගෙන උන්වහන්සේ නසන්න හිතනවාද? නැහැනේ. දැන් සංඝ බේදී කළා. උන්වහන්සේ ගල් පෙල්වා නොයෙක් නොයෙක් වැරදි කළා. නමුත් උන්වහන්සේ දැක්කේ අර පුංචි දරුවෙක් අර මල පහ කර ගන්නවා වගේ. අනේ ඉතින් මේ කියලා බොහොම අනුකම්පාවෙන් දැක්කේ. උන්වහන්සේ කවදාකවත් දේවදත්තට එහෙම වෛර කරන්නේ නැහැ නේ කොහොමත්. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ විදිහට අපි මෙත්සිත පුරුදු කරන්න ඕන. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන සෙනෙහවන්තකම වගේ. ඒ විදිහට මෛත්‍රීසිත පුරුදු කිරීමේ තියෙන වටිනාකම
කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ තරම් වටිනවා. ඒ නිසා සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධානම තැනක් තමයි මේ මෛත්‍රිය. එන මෛත්‍රිය අනිත් පැත්ත මොකද්ද? ව්‍යාපාදේ. එතකොට මෛත්‍රියේ මේ වගේ ආනිසංස තියෙනවා වගේමයි ව්‍යාපාදේ භයානක ප්‍රතිවිපාක තියෙනවා. එහෙනම් අපි තරහ ගන්නවා කියලා කියන්නේ පුංචි අකුසලයක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න ව්‍යාපජ්ජති විනස්සති තියෙන චිත්තං කියන විග්‍රහය අනුව දැන් අපිට කියෙන් තියන්නේ ඇයි? අපිට තරහ යන්නේ. අපිට පින්නතුනේ තරහ යන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපිට තරහ යන්නේ. අපි හිතමුද සාමාන්‍යයෙන් ගෙදරක බිරිඳ ස්වාමියා බිරිඳ හිතන විදිහටම ස්වාමියා ඉන්නවනම් ඊළඟට බිරිඳ හිතන වෙලාවටම ස්වාමියා ගෙදර එනවනම් බිරිඳ හිතන පතන හැම බඩුවක්ම ගෙදරට ගේනවනම් ගෙදර වැඩ ප්‍රාර්ථනා කරන විදිහටම හිතන විදිහටම කරනවනම් දරුවන්ගේ යුතුයකම් ටික කරනවනම් ඒ බිරිඳට කේන්තියයිද? කේන්තියන්නේ නැහැ. ඒ ගැටේ නරමුණක් නැහැනේ. එහෙමනම් හොඳට කල්පනා කරලා බලන්න අපිට පින්නතුනි කේන් තියන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපිට කේන් තියන්නේ. වෙන ක්‍රමයක් නැහැ. එහෙමනම් අපි මේක හොඳට තේරුම් අරගෙන ගැටෙන අරමුණේදී යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව හිඳීම තුළ අපිට මේ පටිඝ හිත පාලනය කරගන්න පුළුවන්. මොකද මෛත්‍රියේ මේ වගේ ආනිසංසයක් තියෙනවා නම් මහා ආනිසංස වාරයක් තියෙනවා නම් ව්‍යාපාදයේ තියෙන විපාක වාරය අකුසල විපාක වාරය අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් බලන්න කොච්චර පිංකම් කරත් අන්තිම මොහොතේ වෛර හිතක් තරහ හිතක් ඇති වුණොත් සුගතිගාමි වෙන්න පවා තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් බලන්න දැන් යම් කිසි එකට ප්‍රතිපත්ති පුරණ පිරිසක් අපි හිතමු පන්සලක කියලා නිතරම මෙත්තා කාය කර්ම තියෙනවනම් වාක් කර්ම තියෙනවනම් මනෝ කර්ම තියෙනවනම් ඔවුන ඔවුන් කෙරෙහි කොච්චර ගෞරවයක් ඇති වෙනවද ප්‍රිය භාවයක් ඇති වෙනවද ඉතින් එහෙම පින්නතුනි එකතු වෙලා ප්‍රතිපatti පුරන්න ඕන. එහෙම නැතුව වෛරයෙන් ක්‍රෝධයෙන් පළිගැනීමෙන් මොන ප්‍රතිපත්තිද? පිරින ප්‍රතිපත්තිය නැහැ. එහෙනම් දැන් මේ කාරණේ පින්නතුන්ට පැහැදිලි. මේ කාරණා තුන සාරාණීය ධර්මවල පළවෙනි සාරාණීය ධර්ම තුන මෙත්තා කාය කර්ම මෙත්තා වාක් කර්ම මෙත්තා මනෝ කර්ම. ඊළඟට හතරවෙනි සාරාණීය ධර්මය සසර බැමි ගලවන්න මේවා ගොඩක් උපකාර වෙනවා. තමන්ට ලැබෙන දේ බෙදා හදාගෙන වෙලඳීම. පින්නතුනේ මෙහෙම කියනකොට මට මතක් වෙනවා දැන් අපි පැවිදි වෙච්ච මුල්වක වානුවේ ඉතින් අදටත් එහෙමයි ওই පින්නපාති වඩින ස්වාමීන් වහන්සේලා එහෙමයි. ඉතින් ඉස්සර අපි පින්නපාති වඩින ශාලාවට පින්නපාත් ශාලාවට මිනිස්සු දෙන්න දාන ගේනවා. ඉතින් ඒ කාලේ අපේ පාත්‍රයට බෙදන්න දාන විතරයි. ඉතින් වෑංජන ආදි දේවල් උඩට ගේනවා. ඉතින් අපි සියලු දෙනා පින්නපාති ගිහිල්ලා වැඩම කරලා උඩදාන ශාලාවට ගිහිල්ලා අපේ පාත්‍රයෙන් පුංචි හැන්දක් අරගෙන තථාගතයන් වහන්සේගේ බුද්ධ පාත්‍රයට අපි තේ හැන්දක් විතර බත් දානවා. සියලුම ස්වාමීන් වහන්සේලා මේක දානකොට පාත්‍රය පිරෙනවා. අර තමන්ට ලැබිච්ච දේ බුද්ධ පූජාවට පූජා කරනවා. ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා හැම ස්වාමීන් වහන්සේ නමක්ම තමන්ගේ පාත්‍රයෙන් බත් හැන්දක් අනිත් ස්වාමීන් වහන්සේලාට දානවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් පාත්‍රයෙන් උන්වහන්සේලාගේ ඉදිරියේම බත් හැඳ හැඳ පූජා කරගන්නවා. පින්නතුනි බලන්න මේක කොච්චර සමගිය රැකින වැඩක්ද කියලා. ඒ කාලේක ලොකුවට දැනුනේ නැතුවට දැනුනේ නැත්තේත් නෑ. හොඳට දැනුණා. නමුත් අද කල්පනා කරනකොට මේ බෙදා හදාගෙන තමන්ට ලැබෙන සිව්පසේ ඕනම දෙයක් තනියෙන් කන්න නැතුව බෙදා හදාගෙන කනවා කියලා කියන්න පින්නතුනි පරිහරණය කරනවා කියලා කියන්නේ ඒක සාරාණීය ධර්මයක්. සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි තනියෙන් කාපු දෙයේ සතුට තියෙන්නේ බෙදාගත්ත දෙයේද? කාපු දෙය පිළිබඳව මොන සතුටක්ද නේද?
හැබැයි බෙදා හදාගෙන අපි පරිහරණය කරපු දේ තුළ කොච්චර සතුටක් තියෙනවද? එහෙමනම් මේක සාරාණීය ධර්මයක්. ගෙදරක වුණත් හැමෝම ලැබෙන්නේ ප්‍රමාණය කොච්චර චුට්ටක් වුණත් ගෙදර සමාජික සියලු දෙනා මේක සමෝ බෙදා හදාගෙන කනවා කියලා කියන්නේ ඒක සාරාණීය ධර්මයක්. පුංචි එකක් වගේ පෙවුනට මේක විශාල ගුණ වැඩෙන එකක්. ඊළඟට පින්නතුනේ සාරාණීය වත කියලා වතක් තියෙනවා මේ බුද්ධ ශාසනේ. ඒක නම් හරි අමාරු වතක් ඒක සම්පූර්ණ කරන්න. මම අහලා තියෙන සමහර අපේ මේ මෑත කාලීනව පවා අපේ සමහර ස්වාමීන් වහන්සේලා මේ වත සම්පූර්ණ කරනවා. මේක සම්පූර්ණ කරන්න පින්නතුනේ අවුරුදු 12ක් යනවා. අකණ්ඩව කරන්න ඕන. ඒ කියන්නේ පින්නපාති වඩින එක වේලයි වළඳන්නේ. පින්නපාති ගිහිල්ලා ඒ සේනාසනේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට පින්නපාති කරගත දානේ පූජා කරනවා. ඉතින් පූජා කරලා බැරි වෙලා හරි අර මේ බාර ගන්න ස්වාමීන් වහන්සලා ටික ටික බාර ගන්න ඕන. නැත්නම් දානේ නැති වුණොත් ආයෙ පින්නපාති යන්න ඕන. 12ට කලින් පින්නපාති ලබාගෙන වළඳන්න පුළුවන් වුණොත් වළඳන්න පුළුවන් නැත්නම් නැහැ. මේ වත අඛණ්ඩව මේ විදිහට අවුරුදු 12ක් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ ඒක ලිහිදි පහසු වැඩක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ ගලක් උඩ හිටියත් ඒ පලාතේ කිසිම කෙනෙකුට දානේ වරදින්නේ නැහැ කියනවා. ඒ තරම් ආනිසංස තියෙනවා මේ බෙදා හදාගෙන වැළඳීම තුළ. ඒ නිසා පින්නතුනි මේක කොහොමත් අපට තේරෙනවා යමක් බෙදා හදාගෙන වළඳනකොට ඒකේ ලොකු සැපයක් තියෙනවා. ඒක තමයි හතරවෙනි සාරාණීය ධර්මය. පස්වෙනි සාරාණීය ධර්මයේ තමයි සම සීල. දැන් හිතන්නකෝ මේ බුද්ධ ශාසනයේ සීලවන්තකම කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයනේ. ඒ සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ ශික්ෂාපද සියලුම ශ්‍රාවකයන්ට එක හා සමානයි. එහෙම නැතුව අහවල් නිකායට මේක නෑ, අහවල් නිකායට මේක නෑ කියලා එකක් නෑනේ. ඔක්කොම ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයන්ට සියලු දෙනාට ඒ ශික්ෂාපද එකයි. අපි හිතමු සියක් නමක් ඉන්න ආයතනයක එක නමක් තමන්ට ඕන ඕන විදිහට ජීවත් වෙනවා. එතකොට අනිත් වික්ෂුන් වහන්සේලාට ඒක හරි කරදරයක්. එහෙමනම් අපි සිල් ගුණ පුරනකොට ඒක සමාන වෙන්නට ඕන. දැන් බලන්න අපි ගත්තොත් අපි දැන් මේවා විවෘතව කතා කළාට කමන්නේ නැහැ. දැන් ඇත්තටම අපේ මේ ලංකාව ගත්තොත් ඇයි මෙච්චර මේ එකම බුද්ධ ශාසනය තුළ නිකා ගොඩාක් බිහි වෙලා තියෙන්නේ? අර නිකාය කියනවා මේ නිකාය කියනවා. ඉතින් මමත් එක නිකායක තමයි. ඒසර ඇයි මේ එකම ශ්‍රාවකයෝ මේ නිකා වලට කොටස් වලට බෙදලා තියෙන්නේ? මේ සීලය තමයි මුල් වෙලා තියෙන්නේ. ඔන්න පිරිසක් ඔන්න ඉන්නකොට තව පිරිසක් කියනවා මේගොල්ලෝ මේව රකින්නේ නැහැ. අපි වෙනම පාර්ශ්වයක් හදාගමු, මෙහෙම කරන්න බෑ. මේ ඇත් එක්ක යනකොට අපේ සීලයටත් හානියක් කියලා ඔන්න ඒගොල්ලෝගෙන් අයි වෙනවා. ඉතින් එහෙමනි පින්නතුනි මේ නිකා මර ගානක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ සිල් ගුණ පුරනකොට සමාන ගති පැවතුම් නැතුව එකම ශික්ෂාපද ටික මේ භික්ෂුන් වහන්සේලා හැමෝම ආරක්ෂා කරනවා නම් කොච්චර වටිනවද නේද? ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ආයතනයක වුණත් අපි හිතමු සිල් පිරිසක් එකම විදිහට ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් දැන් සිල් දවසට සමාදන් වෙන ශික්ෂාපද 8යි නෙවෙත්තන්ට තියෙන්නේ. ඔය 8ට අමතරව ඔයත්තන්ට තියෙන ඉන්ද්‍රිය සංවර සීලයත් එදාට ආරක්ෂා කරගන්න ඕන. මොකද නිකන් ශික්ෂාපද ටික රැක්කා කියලා එක සීල විසුද්ධියක් වෙන්නේ නැහෙනි. පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ ඒක. එහෙනම් පරිපූර්ණ සීලයක් වෙන්න මොකද්ද අපි කරන්න ඕන? ඒ ශික්ෂාපද ටික සමාදන් වෙන ගමන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන. බලන්න මේ සංවර කර ගැනීම තුළ අපි 1000ක් ඉන්නවා නම් ඒ 1000ම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් ක
කාටවත් බාධාවක් වෙනවද මේ ප්‍රතිපත්ති පුරණ තැන දහහක් නෙවෙයි ලක්ෂයක් හිටියත් එතන ශුන්‍යාගාරයක් අර බලන්න සමානම ශික්ෂාපද ආරක්ෂා කිරීමේ වටිනාකම එහෙම නැතුව හැංගි හැංගි කතා කරන්න ගත්තාම ඕපදූප කතා කරන්න ගත්තාම මොකද වෙන්නේ අනිත් අයට බාධාවක් වෙනවා එහෙමනම් පින්නතුනි සමානව හැමෝම ශික්ෂාපද ආරක්ෂා කරනවා කියලා කියන්නේ හරි වටින දෙයක් ඒ නිසා අපේ පින්නතුල මේකත් හිතට ගන්නට ඕන මේක බොහෝ සෙයින් අද අපේ බොහෝ දෙනා අතින් ගිලිහි යන දෙයක් ගිලිහි යන දෙයක් කියලා කියන්නේ ඉතින් තමන් සිල් ආරක්ෂා කරනවා සිල් ආරක්ෂා කරලා ඒක බාගෙට කරන්න ඉතින් බාගෙට කරනකොට අනිත් අයටත් ඒක ලොකු ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් වෙනවා ඒ නිසා පින්වත් හැම දිනාම මේ කාරණය හොඳින් තේරුම් අරගෙන සමානව සිල් ආරක්ෂාකරනද ඒකාන්තයෙන්ම පුරුදු වෙන්නට ඕන. ඒක ඉතා වැදගත් දෙයක්. ඒක සාරාණීය ධර්මයක්. ඊළඟට අවසාන සාරාණීය ධර්මයේ තමයි සමදිට්ටි. දිට්ටිය කියලා කියන්නේ මොකද්ද? පින්නතොනි චෛත්‍යිකයක් සිතුවිල්ලක් මේ සිතක පහළ වෙන මතවාදයක්නේ දිට්ඨිය. එතකොට බලන්න දැන් මේ සාසනික ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා තුල එක එක දෘෂ්ටි තිබුණොත් ඒ භික්ෂුන් වහන්සේලාට මේ ගමන යන්න පුළුවන්. දැන් gedaraක වුණත් එක දෘෂ්ටියක් නැත්තම් එක අදහසක් නැත්තම් එක මතවාදයක් නැත්තම් ඒ නිවස සාමකාමීද නෑ හැමදාම ප්‍රශ්න. එහෙනම් ඕනෝන්ට ගෞරව කරන්න ප්‍රියමනාපයෙන් ඉන්න මේ සාරාණීය ධර්ම ගලප ගන්න ඕන ජීවිතේම බොහොම උපකාර ධර්ම නිවන් දකින්න. දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා තුන් නමක් ඉතාම සමග සම්පන්නව මහනදම් පුරනෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ගහන කොහොමද මහණෙනි මෙච්චර සමග සම්පන්නව මහනදම් පුරන්නේ? අනේ භාග්‍යතුන් වහන්ස අපි මේ විදිහට සමගි සම්පන්නව මහනදම් පුරන්නේ මගේ තියෙන මතවාද මගේ අදහස් මම පැත්තක තියලා මේ ස්වාමීන් වහන්සේට හිතන විදිහට තමයි මම ජීවත් වෙන්නේ. අනිත් ස්වාමීන් වහන්සේ කියන අනේ භාග්‍යතුන් වහන්ස ඒ විදිහමයි මමත් මගේ යම් යම් පුංචි පුංචි මතවාද අදහස් තිබට මං ඒව ටිකක් යටපත් කරගෙන මේ ස්වාමීන් වහන්සේට ඕන විදිහට තමයි මම ජීවත් වෙන්නේ. අනිත් හාමුදුරුවොත් එහෙම කියනවා. ඉතින් කිසිම මතයක් ඇති වෙන්නේ නැහැ. ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි පින්නතුනි ඇත්තටම සම්මාදිට්ඨිය තමයි ඒ දෘෂ්ටියෙන් හිටියානම් කිසි ගැටලුවක් නැහැ. දැන් බලන්න අපේ මේ ශාසනය තුල ගිහියෙක්ව පැවිද්දෙක්ව එකට ප්‍රතිපත්ති පුරනකොට මේ සම්මාදිට්ඨිය තිබුණා. දැන් ලෞකික සම්මාදිට්ඨිය නැති අයත් එක්ක ඉන්න අමාරුයි. සමහර කෙනෙක් කියනවා ඕව මොන බුරුද මේ ඉන්න කාලේ විතරයි මෙතනින් පස්සේ ආය උපදින්නෙත් නැහැ හොඳට කාලා බීලා ජොලි කරලා ඉන්න එකයි තියෙන්නේ කියලා කියන මිනිස්සු ඉන්නවා ඉපදිනවා කියලා ආය පිළිගන්නේ නැහැ එයායි තර්ක කරන ඉපදිච්ච කෙනෙක් පැහැදිලිවම ඇවිල්ලා කියලා නැහැ එහෙම ඉතින් මේ නොයේ දේවල් ගේනවා ඒක මිත්‍යා දෘෂ්ටියනේ අන දෘෂ්ටිය වැරදි ඔය දෘෂ්ටිය තියෙන අය අතර නැවත උපදිනවා කියන දෘෂ්ටිය සම්මාදිට්ඨිය තියන හිටියත් එතන ගස්ඨණයක් අරගොල්ලෝ එකක් කියනවා මේගොල්ලෝ එකක් කියනවා එමුනේ එක දෘෂ්ටියක අපි ඉන්න ඕන එක දෘෂ්ටියක හිටියේ නැත්නම් අපිට ප්‍රතිපත්ති පුරන්න බෑ ඒ නිසා පින්නතුනේ දැන් අපි ලෞකික වශයෙන් ගත්තොත් මෙලෝ පිළිගන්නවා පරලෝ පිළිගන්නවා කරන පින්කම් වල විපාක පිළිගන්නවා දිව්‍ය ලෝකක තියෙනවා කියලා පිළිගන්නවා දැන් කොච්චර මිනිස්සු තර්ක කරනවද කොහෙද ඔය දිව්‍ය ලෝකේ තියෙන්නේ කොහෙද ඔය අපාය තියෙන්නේ පොළොව යට අපාය තියෙනවනම් දැන් අද තාක්ෂණයේ දිනොයි. ඉතින් ඒ වගේම ලෝකේ නොඑක් දෙනා නොඑක් පරීක්ෂණ කරලා තියෙන ඔහොම අපායක් නැහැ. දිව්‍ය ලෝකේ අහතේ තියෙනවනම් කොහෙද තියෙන්නේ නොඑක් විදිහට මේ තර්ක විතර්ක කරනවා. ඉතින් මම මේ කියන්නේ අන්ධබත්තිකය වගේ මේක පිළිගන්න කෙනෙක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියවනකොට උන්වහන්සේ වදාළ එකම ධර්මකාරණයක්වත් කරුණු සහිතව ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බෑනේ. මුදවට කල්පනා කරලා බලන්න එකම ධර්මකාරණයක්වත්
මොන උගතෙකුටවත් මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න කරුණු සහිතව ඔප්පු කරන්න බෑ. එච්චර අකාලික ධර්මයක් ධර්මයක් තුල මේ නොපෙනෙන දිව්‍ය ලෝක ගැන සඳහන් කරලා තියෙන කොට භාග්‍යතුන් වහන්සේ ඒවා පිළිගන්න බෑ කියලා කියන්නේ යාට සම්මාදිට්ඨිය විසින් සද්ධාව නැහැ. සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන දෙයක් තමයි සද්ධාවේ සද්ධාව නැහැ. එහෙමනම් පින්නතුනේ මෙලෝ පිළිගන්නවා නම් පරලෝ පිළිගන්නවා නම් කරන පින්කම් වල විපාක පිළිගන්නවා නම් දිව්‍ය ලෝක තියෙනවා අපාය තියෙනවා යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මපුන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා නම් මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය. ඒ වගේම දුක දුකට හේතුව නිවන නිවන් දකින්න ඕන මාර්ගය මේවා තේරුම් ගන්නවා නම් ඇත්තටම මෙතන සම්මාදිට්ඨිය තියෙනවා. ඉතින් මෙහෙම සම්මාදිට්ඨිය තියෙන අයට තමයි මේ ශාසනය තුල ප්‍රතිපත්ති පුරන්න හරීම පහසු වෙන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දිනම මේ සාරාණීය ධර්ම අමතක කරන්න එපා. ඔවුනොවුන්ට ගෞරවය ඇති වෙන්න, ප්‍රියමනාප භාවය ඇති වෙන්න, ප්‍රතිපත්ති පුරන්න පහසු වෙන්න මේ සාරාණීය ධර්ම තරම් වටිනා දෙයක් නැහැ. එතකොට දැන් බලන්න පින්නතුනි මේ ditthිය කියන ditthි සාමාන්‍යගත භාවය කොච්චර වටිනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක දැන් ditthිය වරද්ද ගත්තා අනේ මේ දුක මට මහ දුකක් කියලා එක මම කියන සංඥාවෙන් තේරුම් ගන්නවා. තව වේදනාව අපි ගත්තොත් අනේ මේ දුක්ඛ වේදනාව මට දරා ගන්න බෑ මේ වේදනාව. අර මම එතනට සම්බන්ධ කරගන්න එක වැරදි දෘෂ්ටියක්. අනේ දැන් මේ ඇති වෙලා තියෙන මේ දුක්ඛ වේදනාව හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. මේක සකස් වෙච්ච දෙයක්. මේක සංස්කාරයක්. අන්න ඒ දෘෂ්ටිය තුල ඉන්නවා නම් පින්නතොනි කොච්චර අපට ලේසිද මේ ගැට ලියා ගන්න. එහෙනම් මේ සමාන භාවය සීලේ සමාන භාවය, ditthියේ සමාන භාවය, ඒ වගේම මේ ලැබිච්ච දෙයක් බෙදා හදාගෙන අනුභව කිරීම මේවා පුංචි දේවල් නෙවෙයි. ඒ නිසා මේවා ඒකාන්තයෙන් අපේ ජීවිතවල අපි ගලප ගන්නට ඕන. එතකොට මේ සාරාණීය ධර්ම සිහිපත් කරපු මේ මොහොතේ විශේෂයෙන්ම දේශනා කරපු මේ අවස්ථාවේ මේ සාරාණීය ධර්මවල තියෙන මුල්ම කාරණා තුන ප්‍රායෝගිකව අපේ ජීවිතේ ගලප ගන්න විදිය අපි නැවත නැවත කල්පනා කරන්න ඕන. දැන් කෙනෙකුට මම මේක නැවත කියන්නේ කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි භාවනා කරන විදිහට නිකන් වාඩි වෙලා ඉඳගෙන මෙත් සිත දියුණු කිරීම සුදුසු නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි මෙත්තා කාය කර්ම පවත්තන්න ඕනේ, වාක් කර්ම පවත්තන්න ඕනේ, මනෝ කර්ම පවත්තන්න ඕනේ. හැබැයි ඉතින් ඔය නිකන් වාඩි වෙලා ඉඳගෙන මෛත්‍රී කිරීම කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා කෙනෙකුට අදහසක් ඇති වුණොත් ඒක හරි අපරාධයක්. පින්නතුනි මෛත්‍රී භාවනාව අපි කරන්න ඕන. මේ මෛත්‍රී භාවනාව කිරීම තුළින් අපිට කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම ඇති කරගන්න ලොකු පිලිසරණක් ඒ තුලින් හදා ගන්න පුළුවන්, උපකාරයක් හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතන අර මුලින් මතක් කරේ මේකමයි මෛත්‍රිය කියලා කිසි කෙනෙකුට කිසි කරුණාවක් මෛත්‍රියක් නැතුව නිකන් ඇස් දෙක පියාගෙන අරය අසුවපත් වේවා මෙයා අසුවපත් වේවා කියලා වචන මාත්‍රය පමණක් මෙමුණුවාට හිතුවාට ඒක මෛත්‍රියක් වෙන්නේ නැහැ. හැබැයි අර කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම විශේෂයෙන් කාය කර්ම වාක් කර්ම පවත්තමින් ඒ මනෝ කර්මය ඒ සඳහා අත්‍යවශ්‍යයි. ඒ සඳහා හිත යොමු කර ගැනීමට භාවනා කිරීම ඒකාන්තයෙන්ම අත්‍යවශ්‍යයි. ඉතින් භාවනාවක් කරනවා කියලා කියන්නේ අපි එකම අරමුණේ හිත බොහෝ වෙලා පවත්තනවා. ඉතින් එතකොට ඒ වගේ මෛත්‍රියක් අපි වඩනකොට ලොකු වාක්‍ය ගොඩක් ඕනේ නැහෙනි. මමනේ දුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි. ඕක වල් වටා ගම් බොහොම ලොකු වැල් වටාරමක් කරගත්තොත් ඒක නිකන් වාක්‍යයක් විතරයි. එහෙමනම් සිත එක තැන තියාගන්න නම් මම සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි. ඔය විදිහට පින්නතුනි මෙත් භාවනාව, මෛත්‍රී භාවනාව වඩන්ඩ ඒ තුළින් අපට කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන
මෙන්න මේ මෛත්‍රිය හොඳට ඇති කර ගන්න පුළුවන්. එතකොට බලන්න මේ කාරණා ඔස්සේ බලපුවාම අර මෛත්‍රිය තියෙනවා නම් බෙදා හදාගෙන වළඳනවා. සමශීලෙන් කාටවත් කරදර නොවන විදිහට ඒ ආයතනයට නැත්තම් බුදුරජාණන් වහන්සේට අනුගත වෙලා උන්වහන්සේ වදාළේ ශික්ෂාපදේ විදිහටම ආරක්ෂා කරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළේ ditthiය. ඒ සම ditthiය සම්මා ditthiයට පැමිණිලා ඉතාම හොඳින් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඉතින් එහෙමනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේ අපට මේ උගන්වපු දේ පින්නතුනි මේකේ වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි අවුරුදු ගණන් සමහරලාට පින්කම් කරනවා. සමහරු පින්කම් කරනකොට ලොකු කේන්තියකින්. ඉතින් අර ද්වේෂ හිත කියන එක අපි අයින් කරගත්තේ නැත්නම් මොන පින්කම් කරගත්තත් අපට සුගතිගාමී වීමට අනතුරක් තියෙනවා. අන්න ඒක හොඳ තැනක්. ඒක අපි හොඳට හිතර ගන්නට ඕන. මෛත්‍රී සිත හොඳට පුරුදු කරා කියලා කියන්නේ සුගතිගාමී වෙන්න අවස්ථාව ඒකාන්තයෙන්ම සැලසෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරන්න, බොජ්ජංග ධර්ම විශේෂයෙන් දියුණු කරන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණේ පුරුදු කරන්න ඒකාන්තයෙන් මේක පිටුහලක් වෙනවා. ඉතින් ඒ නිසා අපේ පින්වත් හැමදෙනාම මේ කාරණා ඉතාම හොඳින් තේරුම් අරගෙන මේ සාරාණීය ධර්ම මේ ජීවිත තුළින් ඉස්මතු කර ගන්නට මහන්සි ගන්නට ඕන. මොකද පින්නතුනි මේවා අමෝතුවෙන් බොහොම බැරෑරුම් කාරණා හැටියට මම දකින්නෙත් නෑ. කෙනෙකුට මෛත්‍රී හිත පවත්වන්න පුළුවන්නේ මේක පුරුදු කරගත්තාම. ඊළඟට කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම පවත්වන්න පුළුවන්නේ බොහොම අවංකවම. දැන් කෙනෙකුට සිනහමුස මුහුණින් කාට හරි කතා කරන්න පුළුවන්. හැබැයි ඇතුලේ කපටිකමට එක එක ප්‍රයෝජන ගන්න බලාගෙන ඇතුලේ කිසියම් මෛත්‍රියක් නැතුව එහෙම කපටිකමට කෙනෙක් සිනහමුස මුහුණෙන් ඉන්නවනම් ඒක වාක් කර්මය නෙවෙයි. සම මේක හදවතින්ම එන්න ඕන දෙයක්. එහෙම ආවේ නැත්තම් මේකේ ප්‍රයෝජනයක් නැහැ. ඉතින් එහෙම කෙනාට තමයි මේ ශාසනය තුළ ඉතාම හොඳින් ප්‍රතිපත්ති පුරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා දැන් මම නැවත මතක් කරනවා මේ සාරාණීය ධර්ම ඒකාන්තයෙන් බොහෝ උපකාර වෙනවා නිවන් දකින්නට. මොනවද ඒ සාරාණීය ධර්ම? ඒවා තමයි ඇත්තටම මෙත්තා, කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. ලැබෙන දෙයක් බෙදා හදාගෙන අනුභව කිරීම, ඒ වගේම සම සීලයෙන් යුක්ත වීම, ඒ වගේම සම ditthiyen යුක්ත වීම. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම යථාර්ථය දකින්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ PGN අමාල් කරුණාරත්න නිපුතුණුවන්. ඒ වගේම ඒ පුතුණුවන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් හැම දෙනා. ඉතින් අමාල් කරුණාරත්න ඒ පුතුණුවන් ප්‍රධාන හැම දිනාටම මේ උදාර කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනට 67 වන ජන්මදිනයේ දෙන පීජී කරුණාරත්න පියාණන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ පියාණන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කේච් පත්මිනී දයාරත්න මෑණියන්ටත්, ඒ වගේම පීජී නිරෝචි අනුරුද්ධිකා සහෝදරියටත්, ඇගේ ස්වාමි පුරුෂයා වන ශාලිත කැලුම් පෙරේරා සහ තිසුමි අමෝද්‍යා පෙරේරා දියණියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ නම් සඳහන් පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා. අපල උපද්‍රවාදියක් ඇත්තන් සියල්ල දුරු වේවා. සිත සාන්තිය සැලසේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඒ වගේම අනාගත අභිවෘද්ධිය සැලසේවා. නිවන දක්වාම මේ ආශිර්වාදයේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මව්පියන් සහ පිය පාර්ශ්වයේ මේ තාක් මියගිය සියලුම වර්ග පරම්පරාවේ පින් බලාපොරොත්තු වෙන අපේ ඥාතීන්ට,
ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා අපේ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මප තෙල් උඩවිල බණ්ඩාරනායක දුතික පාසලෙහි විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ වගේම එම විද්‍යාලයේ 2023 වර්ෂයේ ඒ සාමාන්‍ය පෙළ ඒ වගේම උසස් පෙළ විභාගයට මුහුණ දෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඒ වගේ 2022 කණ්ඩායම 13 වසර A සහ එම විදුහලේ සේවයේ නියතු PGN අමාල් කරුණාරත්න ඒ මහත්මයාට ඒ වගේම තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ඒ දරුවන්ටත් ඒ වගේ මේ කරුණාරත්න ඒ මහත්මයාටත් ඒ වගේ මේ විදුහල්පතිතුමිය ඇතුළු ඒ වගේම ඒ අධ්‍යාපනයේ කටයුතු අදාරණ දරුවන් හැම දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය සැමලස කිම්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදේ ලැබේවා වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමින්ද්‍රයන් වහන්සේ කාර්ය මණ්ඩලී පින්වත් හැම දිනාට සියලු සැනසිල්ල වේවා සක්දේව දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසෙන සියලු සත්ත ප්‍රජාවට ඒකාන්තයෙන් මේ කුසල් සැනසිල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අවසාන වශයෙන් කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කතඤ්ඤෝ කතවේදී කියන කළගුණ දැනීම කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් අද මේ පින්කම සංවිධානය කරගත් PGN අමාල් කරුණාරත්න ඒ මහත්මයාට ඒකාන්තයෙන් මේ කුසල් නිවන දක්වාම උපකාර වේවා අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ දේශනාවත් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති මෝහක්ඛයෝ නිබ්බානං